හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ඉන්ෆෝර්මේෂන් සිස්ටම් සබ්ජෙක්ට් එකට අදාළව තියෙන 2021 පේපර් එක. කියන අන්තිමට මේ සබ්ජෙක්ට් එකට අදාළව රිලීස් වෙච්ච පේපර් එක. මේ පේපර් එක කතා කරන්න කලින් අපි බලමු IS පේපර් එකට, ඒ කියන්නේ වැඩි ලකුණක් ගන්න අපි මෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික හරියට කියවලා තියෙන්න ඕනේ. මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික ගැන කොච්චර පැහැදිලි කිරීමක් කරන්න. මේ පේපර් එකට ඔයගොල්ලන්ට පැය දෙකක් හම්බ වෙනවා. ඒ වගේම සමයි සාමාන්‍ය questions 40ක් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. මේකේ pages 10ක මේ questions 40 තියෙන්නේ. ඉතින් මේ 40ම MCQ type. එතකොට මේ 40කට අපි ගත්තා answers 5ක් තියෙනවා ඔයගොල්ලන්ට. Answers 5ක්. එතකොට මේ answers 5ටම අපිට තියෙන්නේ equal marks කියලා කියනවා. එතන වැදගත්ම දේ මේ answers 5ේ සමහර ඒවා තියෙන්න පුළුවන් නිවැරදි පිළිතුරු, සමහර ඒවා තියෙන්න පුළුවන් වැරදි පිළිතුරු. එතකොට මේකේ correct answer එකකට, නිවැරදි පිළිතුරකට පිළිතුරු තියෙන ප්‍රමාණයට ධන එකක් හම්බ වෙනවා. ඊට පස්සේ incorrect ඒවට ඍණ එකක් හම්බ වෙනවා. එතකොට ප්‍රශ්නයක් ගත්තාම මේකේ total එක 0 තමයි එන්නේ. එතකොට ඔය කියන කාරණාව පැහැදිලි නොවුනා නම් මයික් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි ගත්තොත් අපිට තියෙන්න පුළුවන් මේ වගේ උත්තර පහ. මේ උත්තර පහ ගත්තාම මේ උත්තර පහේ අපි හිතමු පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ නිවැරදි කියලා. අනිත් ඒවා වැරදි. අනිත් ඒවා වැරදි. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ආවොත් අපිට මෙන්න මේ දෙක සඳහා, මේ දෙක සඳහාම ධන එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටික සඳහා අපිට හම්බ වෙන්නේ ඍණ එකක්. නෝක් තමයි ඔය කියන්නේ. එතකොට ඔයගොල්ලෝ මාක් කරලා තිබ්බෝ මේකේ මෙන්න මේවල්. අපි හිතමු ඔයගොල්ලෝ එකකට විතරක් මාක් කරලා තියෙනවා. මේක විතරක් පිළිතුරු විදියට අරගෙන තියෙනවා. එතන මේක විදිහක් පිළිතුරට ගත්තොත් මේ දෙකටම තමයි ධන එකක් හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට දශම පහක් තමයි ලකුණු ගන්න. ඒ දශම පහයි මේකට ලකුණු. එතන මේ දෙකම තිබ්බොත් ලකුණු කරලා ඔන්න ඔයගොල්ලන්ට අදාළ ධන එක හම්බ වෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ දෙකත් එක්ක තවත් එකක් මේකෙන් ලකුණු කරලා තියෙනවා. එහෙම වුණොත් වෙන්නේ මේ ධන එකක් හම්බ වෙනවා. මේ ධන එකෙන් මේ ප්‍රශ්න තුනටම හම්බ වෙනවා මයිනස් 1. මයිනස් 1 කියලා කියන්නේ එකකට 3 අපිට හම්බ වෙයි 0.33 නේ. 2.33 වගේ තමයි එකකට හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේක එකකට හම්බ වෙන්නේ මයිනස්. එතකොට මේකෙන් මෙන්න මේ එකෙන් මේ 0.33 අඩු වෙනවා. එතකොට 0.66 තමයි එතෙන්ට අපිට හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි දන්නා දේවල් විතරක්ම ලියන්නත් ඕන. නොදන්නා ඩවුට් තියෙන ආන්සර්ස් එකේ ගෙස් කරලා මේකෙන් යන්න මේ පේපර් එකකින් ගොඩ යන්න බෑ. ඒ ගෙස් කරන එක නවත්තන්න තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ. ඉතින් අපි දන්නා සියලුම පිළිතුරු තෝරගන්න ඕනේ. ඒ වගේම නොදන්නා කිසිදු පිළිතුරක් තෝරගන්න ඕනේ නැහැ. ඒක එතකොට මේක ගැන මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මෙතන තවත් දෙයක්. ඒ තමයි ප්‍රශ්න තුනක්ම වැරදි, උත්තර තුනක්ම වැරදි වෙලාවට ඉතිරි දෙකටම ගහලා තියෙන එක තමයි ගොඩක්. ඉතිරි දෙකටම ගහලා තියෙන එක තමයි ගොඩක්. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් අපි හිතන්න පිළිතුරු දෙකක් තමයි හරියන්නේ. මේ තුන නිශ්චිතව වැරදි කියලා අඳුරගන්න ඕනේ. දෙකක් තමයි හරියන්නේ. මෙතනදී අපි හිතමු අපි මේ දෙකම සලකුණු කරලා තියෙනවා. මේ තියෙන දෙකම අපි සලකුණු කරලා තියෙනවා. මේ තියෙන දෙකම සලකුණු කරලා තියෙනවා නම් මේකත් මේකත් දෙක. අපි හිතමු මෙතනදී නිවැරදි පිළිතුර විදිහට UCS එකෙන් ගන්න මේ පළවෙනි එක විතරයි. හැබැයි අපි දෙකම සලකුණු කරලා තියෙනවා. ඊතර මේකට අපිට ලකුණු එකක් ලැබෙනවා. වැරදි පිළිතුර විදිහට මේකෙන් අපිට 0.5 0.25 අඩු. 0.25 අඩු.
දශම දෙකයි පහක් අඩු වෙනවා. එතකොට අපිට ලකුණු දශම හතයි පහක් හම්බ වෙනවා. හතයි පහක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි හිතුව මේ දෙකම UCSC එක උත්තරයක් විදිහට ගත්තොත් ප්‍රශ්නේ අපිට එක ලකුණක් හම්බ වෙනවා. අපි හිතුව මේකේ එකයි අපි සලකුණු කරලා තියෙන්නේ. මේක සලකුණු කරලා නැහැ. එහෙම අවස්ථාවකදී දෙකම ගත්තොත් මොකද වෙන්නේ? UCSC එක දෙකම answers විදිහට ගත්තොත් අපි එකයි නම් සලකුණු කරලා දෙන්න අපිට හම්බ වෙන්නේ ලකුණු දශම පහ. එතන මේකෙදි අපිට ලකුණු දශම හතයි පහක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේකෙදි දශම පහයි අපිට ලැබෙන්නේ. ඒකෙින් දා මතක තියාගන්න හැම වෙලාවෙම පිළිතුරු තුනක් වැරදි නම් අපි අනිවාර්යයෙන් ඉතිරි පිළිතුරු දෙකට සලකුණු කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඔය ටික අපි කරගන්න ඕනේ. පේපර් එකේ වැඩි ලකුණක් ගන්නවා නම් ඊළඟට තමයි අපි හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනේ. හැම ප්‍රශ්නයකම පිළිතුරු ලියන්න ඕනේ. ඒ වගේම තමයි උත්තර පහම හරි අවස්ථා ගැන සැලකිලිමත් වෙන්න. මොකද ගොඩක් වෙලාවට උත්තර පහම හරි අවස්ථා ඒගොල්ලෝ දෙන්නේ එකම එක උත්තරයක් වැරදි තියාගෙන. එකක් වැරදි තියාගෙන තමයි මේ හතරක් හරි දෙන්නේ. එතකොට මෙතනදී ලොකු අවාසියක් සිද්ධ වෙනවා. මේ උත්තර හතරම ඔයගොල්ලෝ නිවැරදිව තෝරගත්තත් මේ හතරටම එක ලකුණයි හම්බ වෙන්නේ. මේ මේකට මයිනස් මාක් එකක් ඇවිල්ලා මේක අවසානයේ ලකුණු බිඳුවක් වලට පත් වෙනවා. ඒක නිසා මෙන්න මේ අවස්ථාව හරීම අවදානම්. එතකොට මේ අවස්ථාව ගැන හොඳ අවබෝධයකින් ඔයගොල්ලෝ හැමෝම ඉන්න ඕනේ. එතකොට ඒක තමයි පේපර් එකේ ස්වභාවය. එතකොට මේක තියාගෙන පේපර් එකට උත්තර ලියන්න ගියොත් ඇත්තට මේක සාර්ථකව කරගන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රශ්න ඇතුලේ තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ එක දිගටම එකේ ඉඳලා 40 දක්වා කරගෙන යන්න එපා. මොකද ඒකට හේතුව සමහර ප්‍රශ්න තියෙනවා ලේසි ප්‍රශ්න. ඒවා කලින් කරන්න පුළුවන් වැඩි කාලයක් ගන්න නැතුව. ඊළඟට තියෙනවා අමාරු ප්‍රශ්න. අමාරු ප්‍රශ්න කියන එකේ ගොඩක් කියවන්න තියෙන කන්ටෙන්ට් එක ගොඩක් වැඩි ප්‍රශ්න තියෙනවා. එතකොට ඒවා ගත්තොත් ඒවා වට කීපයකට මේ පේපර් එක කරන්න කියන එක තමයි මගේ යෝජනාව. ඒ කියන්නේ පළවෙනි වටේදී ඉතාම ලේසියෙන් කරන්න පුළුවන් ප්‍රශ්න ටික කරගෙන යන්න. ඊළඟ වටේදී ඊට වඩා තරමක් අමාරු ප්‍රශ්න ටික කියවගෙන යන්න කරගෙන යන්න. ඊළඟ වටේදී අවසාන වශයෙන් අපිට තියෙන ටිකක් වැඩිපුර කියවන්න තියෙන ටිකක් කම්ප්ලෙක්ස් ප්‍රශ්න ටික කරගෙන යන්න. එතකොට එහෙම කළොත් ඇත්තටම අපිට ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් මේ පේපර් එකේ.